සිවුමන්සල තුළින් පසුගිය වීඩියෝවකින් අප ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවකට ලබාගත හැකි ඉහළම ගරු සම්මානය වන පරමවීර විභූෂණ පදක්කම පිළිබඳවත් එය ලබාගත් අභීත රණවිරුවන් 29 දෙනා තුළින් 7 දෙනෙකු පිළිබඳවත් තොරතුරු ඔබ වෙත අරගෙන ආවා. අද අපි ඔබ වෙත රැගෙන එන්නේ එම වීඩියෝවේම දෙවන දිගහැරුම වශයෙන් පරමවීර විභූෂණයෙන් පිදුම් ලැබූ තවත් රණවිරුවන් 11 දෙනෙකු පිළිබඳව තොරතුරුයි. ඉතින් පළවෙනි වීඩියෝ ඔබ නැරඹුවේ නැතිනම් එයද නරඹන ලෙස ඉල්ලමින් අපි යමු දෙවන දිගහැරුමට. මේජර් ජී.එස්. ජයනාත්. 1997 ජයසිකුරු මෙහෙයුම මාන්කුලම් වෙත ළඟාවන අතරතුර දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කැප්ටන්වරයෙකු ලෙස මොහු කටයුතු කළා. එම සටනේදී ත්‍රස්තවාදීන්ගේ හඳුනාගත් කාලතුවක්කු අංගණයක් විනාශ කිරීම සඳහා ඔහුගේ කමාන්ඩෝ කණ්ඩායමක් සමග ඉදිරියට ඇදුණා. නමුත් උපක්‍රමිකව සැඟවී සිටි ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ට දැඩි ලෙස පහර දෙනු ලැබුවා. එම අවස්ථාවේ කුඩා කණ්ඩායමක් සමග ඉදිරියට ගිය මොහු රේඩියෝ පණිවිඩ මගින් ප්‍රධාන කඳුරට දන්වා සිටියේ ඔවුන්ගේ සහය ලැබෙනතුරු තම කණ්ඩායමට සටන් කළ හැකි බවයි. කෙසේ වෙතත් ත්‍රස්තයන්ගේ දැඩි ප්‍රහාර නිසා සහායක කණ්ඩායමට ජයනාත්ගේ කණ්ඩායම වෙත ළඟාවීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඔහු සටන අත නොහැර කොටින් හා සටන් වැදුණා. කාලතුවක්කු හා වෙඩිඋණ්ඩවලින් ඔහුගේ කණ්ඩායමේ බොහෝ පිරිසක් තුවාල ලැබූ අතර තුවාලකරුවන් අතහැර පසුබසින ලෙස නියෝග ලැබුණත් එම නියෝගය ප්‍රතික්ෂේප කළ ඔහු තමාගේ හා සෙබළුන්ගේ ජීවිතය තිබෙන තුරු සටන් කරන බවත් කිසිවිටකත් ත්‍රස්තවාදීන්ට යටත් නොවන බවත් ප්‍රකාශ කර සිටියා. ඔහු තම හිසට වෙඩිවැදීමේ අනතුරුම සටන් වැදුණා. අවසාන මොහොත දක්වා තම කණ්ඩායමත් ඉලක්කයත් අත නොහැර කළ ඒ වික්‍රමාන්විත ක්‍රියාව අගයමින් මේජර් ජයනාත් රණවිරුවා 2001 අප්‍රේල් මස 24 වන දින පරමවීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවා. වින් කමාන්ඩර් TDS සිල්වපුල්ලේ අලිමංකඩට ඊසාන දෙසින් පිහිටි තමිලමඩම් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා ඉදිරි ආරක්ෂක කලාපය ඉලක්ක කරගනිමින් කොටි ත්‍රස්තවාදීන් සිය මුහුදු කොටි බලකාය සමග එක්ව ප්‍රහාරයක් දියත් කළේ 1999 වසරේ දෙසැම්බර් 17 වෙනිදායි. දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාවේ වුවත් යුද හමුදා සෙබළුන්ට සහය දීම සඳහා ගුවන් හමුදාවේ MI-24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් ගුවන්තලයට පිවිසුනේ සිය ජීවිතයට වඩා රාජකාරිය උතුම් වන බැවිනි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා අලිමංකඩ ප්‍රදේශයේ සටන් පවතින ප්‍රදේශයට ලන්වන විටත් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ඇති වී තිබුණා. ඉදිරියෙන් පැමිණෙමින් තිබෙන මුහුදු කොටි බෝට්ටු රැසක් ගැන නිරීක්ෂණය කළ MI-24 ගුවන් යානාවේ නියමුවා ලෙස කටයුතු කළ සිල්වපුල්ලේ තම අනෙක් හෙලිකොප්ටරයේ සහය ඇතිව කොටි බෝට්ටුවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නට වූයේ එම බෝට්ටු එන පෙරමගටම ගොසිනි. මෙහිදී කොටි ත්‍රස්තවාදීන් විසින් ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළත් එය සාර්ථක වූයේ නැහැ. ක්‍රමක්‍රමයෙන් ගුවන් හමුදා ප්‍රහාර දැඩිවීම නිසා මුහුදු කොටි බෝට්ටු පලා යන්නට පටන් ගත්තා. මෙහිදී පලා යමින් තිබූ එක් කොටි බෝට්ටුවක සිටි ත්‍රස්තයෙක් ගුවන් යානානාශක මිසයිලයක් ගෙන ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් වින් කමාන්ඩර් සිල්වපුල්ලේ රැගත් හෙලිකොප්ටරය විනාශ වුණු අතර එයින් ඔහු ජීවිතක්ෂයට පත් වුණා. සිය සහෝදර හමුදා සෙබළුන්ගේ ජීවිතාරක්ෂාව ගැන සිතා පැවති අයහපත් කාලගුණය ගැනද තැකීමක් නොකර සිදුකළා වූ ඒ උදාර ක්‍රියාව නිසා වින් කමාන්ඩර් TDS සිල්වපුල්ලේ 2012 මැයි 19 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. කෝප්‍රල් PN සුරංග. මුහමලේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලකඳවුරු බිඳ දමමින් 2006 වසරේදී ක්‍රියාත්මක වූ හමුදා මෙහෙයුමේදී RPG අවික්‍රියා කරවන්නෙක් ලෙස හමුදා පෙරමුණේ සිට ඉතා දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ රණවිරුවෙක් වූ කෝප්‍රල් සුරංග කොටි ත්‍රස්තවාදීන්ගේ යුදාගල් තරණය කරමින් සිය සහෝදර බටයින් වෙනුවෙන් දිවි නොතකා සටන් කළා. හමුදා බට කණ්ඩායම්වල ඉදිරිගමනට බාධා වෙමින් ඉදිකර තිබුණු කොටි ත්‍රස්තවාදීන්ගේ බංකර් සුණුවිසුණු කරමින් තමා සතු RPG අවියෙන් ඉතා සාර්ථක ඉලක්ක රැසක් ලබා ගැනීමට ඔහු සමත් වුණා. 2006 වසරේ අගෝස්තු මස 14 වන දින කොටි ත්‍රස්තවාදීන් සමග හමුදා බට කණ්ඩායම් මුහුණට මුහුණලා ඇති වූ ගැටුමකදී තමා සතු සියලු RPG උණ්ඩ අවසන්ව තිබුණු මොහොතකදී තම සහෝදර සෙබළුන් ඉලක්ක කරගනිමින් ඉදිරියට ඇදෙන කොටි ත්‍රස්තයින් කණ්ඩායමක් නිරීක්ෂණය කළ කෝප්‍රල් සුරංග දෙවරක් නොසිතා කොටි කණ්ඩායම අතරට පැන තමා සතු ග්‍රෙනේඩ් බෝම්බයක් පුරවා ගත්තේ සිය ජීවිතය පමණක් නොව කොටි සමාජිකයින්ටද විශාල හානියක් කරමින්ය.
කෝප්‍රල් සුරංගගේ එම අභීත ක්‍රියාව නිසා නොවන්නට එදා හමුදා බට කණ්ඩායම්වලට සිය මෙහෙයුම ඉදිරියට කරගෙන යාමට විශාල බාධාවක් වන අතර සිය ජීවිතය පූජා කරමින් කළ ඒ උදාර මෙහෙයාගේනුවස් කෝප්‍රල් පී.එන්. සුරංග 2012 මැයි 19 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. කෝප්‍රල් කේ චන්දන මාන්කුලම් කිලිනොච්චි මාර්ගයේ ගමන් ගන්නා කොටි නායකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් රජයේ පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 40ක් පමණ ඈතට ගමන් කළ කෝප්‍රල් චන්දන ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් බලකාය නැවත තම කඳවුර බලායමට පිටත් වූයේ කොටි නායකයින් 2 දෙනෙක්ව මරුතුරුලට යැවීමෙන් අනතුරුවයි. හමුදා පාලන ප්‍රදේශයේ බලා එමින් සිටි මෙම දිගුදුර මෙහෙයුම් බලකායේ සෙබළුන් ගැන ඉව වැටුණු කොටි ත්‍රස්තවාදීන් මාන්කුලම් තුනුක්කායි මාර්ගය අසලදී කොටුකර ප්‍රහාරයක් එල්ල කළා. කොයියම් මොහොතකදී හෝ තම කණ්ඩායමට සතුරු ප්‍රහාරයක් එල්ල වේ යයි සිතා සිටි දිගුදුර මෙහෙයුම් බලකායේ සාමාජිකයන් කොටි ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණලා සටන් කළේ නියම සිංහලයේ ඇති රණකාමීන් ලෙසින්. කොටින් හා ඇති වුණු ගැටුමේදී තම සහෝදර සෙබලෙකුට වෙඩිවැදී සිටිනවා දුටු කෝප්‍රල් චන්දන වහාම එම සෙබලාව සටන් භූමියෙන් පිටුපසට ඇද තබා නැවතත් කොටින් හා සටනට එක් වුණා. මෙහිදී කොටි ප්‍රහාරය නිසා තුවාල ලබා සිටි කෝප්‍රල් චන්දන සිය තුවාල ගැන හෝ නොසිතා කොටින්ට එහි දැඩි ප්‍රහාරයක් එල්ල කළේ සිය කණ්ඩායම් බේරා ගැනීමේ අරමුණේ. දරුණු සටන් අතරතුර තම අනදින නිලධාරියා ප්‍රහාරයක් නිසා තුවාල වී බිම ඇද වැටෙනවා චන්දන දුටුවේ ඒ මොහොතේදී. තම අනදින නිලධාරියා කොටින්ගේ ග්‍රහණයට හසුවීමට පෙර වහාසිය ගිනි අවිය අතැතිව කොටින් ඉදිරියට පැන දැඩි ප්‍රහාරයක් එල්ල කළේ සිය කාණ්ඩ අනදින නිලධාරියාගේ ජීවිතය බේරා ගනිමින්. තම අනදින නිලධාරියා බේරාගත්තත් එම සටනේදී සිදුව තුවාල හේතුවෙන් තුන්වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ චන්දන රණවිරුවා දැයෙන් සමුගත්තේ තම කණ්ඩායමේ අනෙක් සහෝදර රණවිරුවන්ගේ ජීවිත බේරා දෙමින්. රණබිමේදී සිදු කළ ඒ වීරෝධාර කැපකිරීම නිසා කෝප්‍රල් කේ චන්දන රණවිරුවා 2012 මැයි 19 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. කෝප්‍රල් ANMP අබේසිංහ තුනුක්කායි කොටි ත්‍රස්ත බලකොටුව අත්පත් කර ගැනීමේ අරමුණෙන් යුද හමුදා බට පිරිස් 2008 වසරේ ජූනි 25 වෙනිදා ඉතා සුවිශේෂී වූ මෙහෙයුමක් දියත් කළා. එම මෙහෙයුමට සම්බන්ධ වූ කෝප්‍රල් අබේසිංහ ඇතුළු රණවිරුවන් කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් කොටි බංකර් 7ක් අත්පත් කරගත්තේ කොටින්ට පවා කුමකින් කුමක් සිදුවාදැයි යන්න සිතා ගැනීමටවත් කාලයක් ලබා නොදෙමින්. මේ අතර අත්පත් කරගත් කොටි බංකර්වල බලය තහවුරු කරගනිමින් සිටින අවස්ථාවේදී ඒ අසලම වන්නට ඉතා රහසිගතව ඉදිකර තිබූ තවත් කොටි බංකරයක් නිරීක්ෂණය කළ කෝප්‍රල් අබේසිංහ වහාම RPG ගිනි අවියත් රැගෙන කොටි බංකරය අසලටම ගොස් සිය ඉලක්කය ගත්තේ කොටි ත්‍රස්තවාදීන්ගේ බංකරයද සුණුවිසුණු කර දමමින්. එම ප්‍රහාරයෙන් ඉතා බරපතල තුවාල ලැබූ කෝප්‍රල් අබේසිංහ සිය සහෝදර සෙබළුන්ගේ ජීවිත රැසක් බේරා දෙමින් අවසානයේදී දැයෙන් සමුගත්තා. ඔහු විසින් සිය ජීවිතය නොතකා සිදු කරන ලද එම අභීත වීරක්‍රියාව වෙනුවෙන් 2012 මැයි මස 19 වන දින මෙම රණවිරුවා පරමවීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබුවා. ප්‍රධාන සුළු නිලධාරී KG ශාන්ත 2008 වසරේ නොවැම්බර් මස 1 වැනිදා මුහුදුකොටි බෝට්ටු 15ක් පමණ පේදුරු තුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රා සමග මුහුණට මුහුණලා සටන් වැදුනේ අවට මුහුදු ප්‍රදේශයේම වෙඩිහඬින් ගිගුම් නන්වමින්ය. ක්‍රමක්‍රමයෙන් සටන උණුසුම් වූ අතර නාවික හමුදා යාත්‍රා මුහුදුබත් කිරීමේ අරමුණෙන් කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රාද සටනට අවතීර්ණ වුණා. නාවික හමුදාවේ වේග ප්‍රහාරක බලගණයට අයත් ඉසෙඩ් 142 යාත්‍රාවේ අනබාරව කටයුතු කරන්නාව සිටි සුළු නැවි KG ශාන්තද මුහුදුකොටි යාත්‍රා වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සටනට පිවිස සිටියා. මේ අතර නාවික හමුදාවේ P-164 ඩෝරා යාත්‍රාව ඉලක්ක කරගනිමින් මුහුදුකොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටුවක් ගමන් කරනවා දුටු ප්‍රධාන සුළු නිලධාරී ශාන්ත වහාම සිය වේග ප්‍රහාරක යාත්‍රාව ඒ දෙසට යොමු කළේ සිය ජීවිතය ගැනද සිතා නොවේ. වේගයෙන් නැදියා කොටි බෝට්ටුව ප්‍රධාන සුළු නිලධාරී ශාන්ත පැදවූ වේග ප්‍රහාරක යාත්‍රාවේ වැදී පුපුරා ගියේ ඩෝරා යාත්‍රාවේ සිටි නාවික හමුදා සෙබළුන් 1000 දෙනෙක්ගේ ජීවිත බේරා දෙමින්. එම වීරක්‍රියාව නිසා සිදුවන්නට ගිය විශාල ජීවිත විනාශයක් වළක්වා ගැනීමට හැකි වුණු අතර එම උදාර ක්‍රියාව අගයනුවස් ප්‍රධාන සුළු නිලධාරී KG ශාන්ත රණවිරුවා 2012 මැයි මස 19 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. ලාන්ස් කෝප්‍රල් TGDR දයානන්ද
කිලිනොච්චිය අක්කරායන් කුලම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය අත්පත් කර ගැනීම සඳහා 2008 9/16 වන දින දියත් කළ මෙහෙයුම සඳහා සාමාන්‍ය සබල දයානන්දද සහභාගී වුණා. පසුදින ඉදිරියට ගමන් කරමින් සිටි බලසේනාවන් වෙත ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු මෝටාර් සහ බරාවි සහිත ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරය වඩාත් දරුණු කළ ත්‍රස්තවාදීන් රැල්ලක් ලෙසින් ප්‍රහාර එල්ල කරමින් මුදාගත් ප්‍රදේශයට කඩා වැදීමට ප්‍රයත්න දරන ලද අතර තම බටපිරිස් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙමින් සිටින බැව් වටහාගෙන වහා ක්‍රියාත්මක වූ සාමාන්‍ය සබල දයානන්ද තමන් සතුව තිබූ අවියෙන් ප්‍රතිප්‍රහාර එල්ල කර ප්‍රහාරය ව්‍යාර්ථ කර සිදුවීමට ගිය මහා විනාශයක් බලපාගත්තා. සතුරා හඹා යමින් ඉදිරියට ගොස් ප්‍රහාර එල්ල කරමින් සිටියදී සතුරු ප්‍රහාරයකට ගොදුරු මෙම අභීත සබලා එහිදී තම මව්බිමේ අභිමානය වෙනුවෙන් දිවිපිදුවා. තම සහෝදර සෙබලුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සහ මාතෘභූමිය සතුරු ග්‍රහණයෙන් මුදවා ගැනීමේ අභිප්‍රාය පෙරදරි කරගනිමින් මෙම රණවිරුවා පෙන්නුම් කළ වික්‍රමාන්විත රණකාමීත්වය වෙනුවෙන් 2012 මැයි 19 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. මේජර් ජේ.ඒ. ලලිත් ජයසිංහ කොටි ත්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහා විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් බලකායේ අනදෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජයසිංහ ඇතුළු කුඩා කණ්ඩායමක් 2008 නොවැම්බර් 14 වන දින ඔඩ්ඩු සුඩාන් කොටිපාලන ප්‍රදේශය බලා පිටත් වූයේ කොටි නායකයින් කිහිප දෙනෙක්ව මරුවසඟයට යැවීමේ ඒකායන අභිප්‍රායෙන්. සෙමෙන් වුවත් මනා අධීක්ෂණයෙන් යුතුව මාන්කුලම් ඔඩ්ඩු සුඩාන් මාර්ගය අසලදී සිය මෙහෙයුම නිමා කළ උන් නැවත හමුදා පාලන ප්‍රදේශය කරා එන අතරතුරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ඇස ගැටුණා. එහිදී කොටි ත්‍රස්තවාදීන් සමග ඇති වූ ගැටුමේදී අනදින නිලධාරී මේජර් ලලිත් ජයසිංහ හා තවත් එක් දිගුදුර මෙහෙයුම් බලකායේ රණවිරුවෙක් තුවාල ලැබූ අතර කොටි ත්‍රස්තවාදීන්ගෙන් සිය කුඩා කණ්ඩායම බේරා ගනිමින් ඔවුන්ව හමුදා පාලන ප්‍රදේශය කරා රැගෙන ඒමත් තුවාල ලැබූ තම සහෝදර සෙබලාගේ දිවි බේරා ගැනීම උදෙසා වීරෝදාර ලෙස සටන් බැදුණු මේජර් ලලිත් ජයසිංහ ඔහුට එල් වූ ප්‍රහාර නිසා ඇති වූ තුවාල හේතුවෙන් 2008 වසරේ නොවැම්බර් 21 වන දින දැයෙන් සමුගත්තා. කොටි ගුවන් බලකායේ නායක ශංකර් මරා දැමීම සඳහා නායකත්වය දුන් මේජර් ලලිත් ජයසිංහ දිගුදුර මෙහෙයුම් බලකාය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ උසස්ම නිලධාරියාද වනවා. ඔහු විසින් රටදෑ වෙනුවෙන් සිදු කරන ලද අභීත මෙහෙවර අගය කරනු වස් 2012 මැයි 19 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. කපිතාන් ජී.එන්. පුන්සිරි 2007 වසරේ ජූලි 2 වන දින කපිතාන් පුන්සිරි ඇතුළු නිලධාරීන් පිරිසක් ඌරක්කුල්ම ප්‍රදේශයේ විමර්ශන මුරයකට සහභාගී වී තිබෙනවා. එහිදී එම විමර්ශන මුරය ත්‍රස්තවාදීන්ගේ නිරීක්ෂණයට ලක්වීම මෙම කණ්ඩායමට ත්‍රස්තවාදීන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. තම කණ්ඩායම සතුරාගේ ග්‍රහණයට හසුවන බව දැනගත් කපිතාන් පුන්සිරි අධිබලති ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැර ඉදිරියට පැමිණෙන ත්‍රස්තවාදීන් හට උපරිම ශක්තිය යොදා ප්‍රහාරයක් එල්ල කළා. තම අවියෙන් පොකුරුණ්ඩ ප්‍රහාරයන් දිගින් දිගටම එල්ල කළද ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය මැඩ පැවැත්වීමට නොහැකි වීම මත තමා සතුව තිබූ අත් බෝම්බ රැගෙන ත්‍රස්තවාදීන් ඉදිරියට කඩා පැනීමේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම ස්ථානයේදී මොහුව ජීවිතක්ෂයට පත්වනවා. සිය ආත්මාරක්ෂාවද නොතකා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී කරන ලද මෙම වික්‍රමාන්විත වූත් අභීත බව ප්‍රකට කරන්නා වූත් ක්‍රියාවරභයා ගජබා රෙජිමේන්තුවට අයත් කපිතාන් ජී.එන්. පුන්සිරි 2013 වසරේ මැයි 18 වන දින පරමවීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවා. කෝප්‍රල් එච්.ඒ. නිලන්ත කුමාර 2009 වසරේ ජනවාරි 29 වන දින පුදුකුඩීරිප්පු ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා සටනේදී කෝප්‍රල් නිලන්ත කුමාර සූක්ෂම විමර්ශනයක් සිදු කර ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත් බංකර් සහ බරාවි ස්ථානගත කර තිබූ ස්ථානයන් නිවැරදිව හඳුනා ගත්තා. ඒ අනුව ශක්තිමත් ලෙස ඉදිකර තිබූ ත්‍රස්තවාදී බංකර් විනාශ කිරීම සඳහා ප්‍රහාරයක් දියත් කර ඇති අතර එහිදී කිහිප දෙනෙකු තුවාල ලැබුවද මොහු අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රහාර එල්ල කර බංකරය තුළට කඩා පැන බංකරය අත්පත් කර ගැනීමට කටයුතු කෙරුවා. එහිදී සිදු වූ බරපතල තුවාල හේතුවෙන් රට වෙනුවෙන් උදාර මෙහෙවරක් සිදු කළ මෙම සබලා ජීවිතක්ෂයට පත් වුණා. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සැබෑ විරුවකු ලෙස කළ මෙම අභීත වීරක්‍රියාව හේතුවෙන් කෝප්‍රල් නිලන්ත කුමාර 2013 මැයි 18 වන දින පරමවීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා. ලුතිනන් ඩබ්ලිව් ඩී. ජයතිලක 2009 අප්‍රේල් 20 වන දින ඉරණබඩු
ප්‍රදේශයේ දැවන්ත ආරක්ෂක පස්බැම්ම අත්පත් කර ගැනීම සඳහා සිදුකරන ලද ක්‍රියාන්විතයට කණ්ඩබාර නිලධාරියෙකු වශයෙන් මෙම නිලධාරිය අද සහභාගී වුණා. තමා පැමිණි කණ්ඩායම සමඟ උපක්‍රමශීලීව ත්‍රස්තවාදී බංකර් පෙළ වෙත ළඟා වී ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට ලුතිනන් WD ජයතිලක සමත් වුණා. සතුරා සමග මුහුණට මුහුණලා සිදු කළ මෙම සටනේදී තම සංගයින් විශාල ප්‍රමාණයක් තුවාල ලැබීම මත අනෙකුත් සෙබළුන්ගේ ජීවිතාරක්ෂා කිරීමේ අරමුණින් තමා අත තිබූ අත්බෝම්බය සමග සතුරු බංකරය තුළට කඩා පැන එය පුපුරවා හැර ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් විනාශයට පත් කරනු ලැබුවා. මෙහිදී සිදු වූ බරපතල තුවාල හේතුවෙන් යුද භූමියේදීම අවසන් සුසුම් හෙළූ ගැමුණු හේවා බලකායට අයත් ලුතිනන් WD ජයතිලක නිලධාරියා මව්බිම වෙනුවෙන් සිදු මෙහෙවර වෙනුවෙන් 2013 මැයි මස 18 වන දින පරමවීර විභූෂණ පදක් නමින් පිදුම් ලැබුවා. පරමවීර විභූෂණයෙන් පිදුම් ලැබූ අනෙකුත් රණවිරුවන් 11 දෙනාගේ තොරතුරු මීළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න.